ඊළඟ මහා මැතිවරණය 2020 අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණය. ජනාධිපතිවරණය මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සහ මේ මැතිවරණයෙන් පස්සේ රටේ අනාගතය විශේෂයෙන්ම රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා මොකද්ද අද ඔබතුමාලගේ ප්‍රතිපත්තිය ඒ පිළිබඳව යම් කිසි රාමුවක් පැහැදිලිව අපිට මම මෙහෙම මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්නම් ඔබතුමාට. මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 ආණ්ඩුව බාරගන්න උට රට කොහොමද තිබ්බේ? රට 3/2ක් මොහොතෙන් අපිට අයිති නෑ. ඔවුන්ගේ ආධිපත්‍යය තිබ්බේ. ගොඩබිමෙන් 3/3ක් අපිට අයිති නෑ. හමුදාව බැරක්ක වලට සීමා කරපු යුගයක්. ලෝකේ ප්‍රබලම ත්‍රස්තවාදී කණ්ඩායම, ලෝකේ එකම ත්‍රස්තවාදී කණ්ඩායම පාබල හමුදාවක්, ගුවන් හමුදාවක්, නාවික හමුදාවක්, පොලිසියක්, ඔවුන්ටම වෙච්ච අධිකරණ පද්ධතියක් තිබ්බ ලෝකේ එකම ත්‍රස්තවාදී සංවිධානය. අපි ඒකත් එක්කයි ගනුදෙනු කරන්න ඕනේ. අපි බාර ගන්නකොට දලදේශීය නිෂ්පාදනයේ ණය ප්‍රමාණය 100%, 102%. එහෙම රටක් අපි අරගත්තා. අරගෙන මං ආපහු කියනවා 2015 බාර දෙනකොට මොකද්ද? යුද්ධය අවසන් කරලා සාමය රටට ගෙනල්ලා උතුරු නැගෙනහිර අසීමිත ලෙස හිතා ගන්න බැරි වෙන විදිහට දියුණු කරලා රටේ අනාගතයක් ගැන හිතන්න පුළුවන් තැනකට රට ගෙනල්ලා අපි රට බාර දුන්නේ. ඒ නිසා අපෙන් මේ කරන තක්කඩි මේ කරන මහා විනාශය එක්ක තමයි අපි එදත් බාරගත්තේ. චන්ද්‍රිකා නෝනාගෙන් බාර ගන්නකොට 2005 රට තිබ්බ විදිහ දැන් මිනිස්සුන්ට උඟ දෙනකොට අමතකයි. අපිට අපේ රට අපේ ජීවිත අපිට අයිති නැත රටක් අපිට තිබ්බේ. මිනිහෙක් එළියට බහිනකොට නැවත ගෙදර එයිද කියන විශ්වාසය ඒ පුද්ගලයාට තිබ්බේ නැති රටක. ඒ කියන්නේ අපට අපේ ජීවිත ගැන විශ්වාසයක් නැති රටක් අපි බාරගත්තේ. හෙට දවස ගැන අපිට විශ්වාසයක් නැති ආර්ථිකයක් අපිට තිබ්බේ. ඒ සියල්ල අපි කරකෝල අනිත් පැත්ත හරවල 2009 වෙනකොට රටේ තිබ්බ යුද්ධය අවසන් කර අවුරුදු 2යි මාස 9 අපිට ගියේ යුද්ධය අවසන් කරන්න. අපි යුද්ධය අවසන් කර රට නොසිතූ තැනකට ගෙනාම ඒක පුද්ගලික ආදායම තිබ්බ ඩොලර් 1030යි. අපි ඒක 3800කට එනකම් වර්ධනය කරා. රටේ මුදල් සංසරණය ඇති වුණා. විදේශ ආයෝජකයන් රටට ආවා. සංචාරක ව්‍යාපාරයේ මිලියන 2කට එන්න කිට්ටුණා. 1,02,000 යුද්ධ ඉස්සලා හිටියේ ලංකාවට ආවේ. ඒ නිසා මේ ආර්ථිකය සැදීම මේ කඩාවටන කඩාවැටිල්ල තුළ අපට අභියෝගයක් තමයි. හැබැයි අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අපි එහෙම අත්දැකීමක් තියෙන කණ්ඩායමක් අපි. රාජ්‍ය නිලධාරීන් පවා. ඒ අපිත් එක්ක හිටපේ නිලධාරීන්ට එහෙම හැකියාවක් තිබ්බා. දේශපාලනය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඒ ගිය වැඩපිළිවෙල ඒක දැක්ක රටට පෙන්නුවා අපි. ඉතින් ඒ නිසා අපිට මේ රට නැවත හැබැයි එකම කනගාටුව අර ආපු ගමන යන්න තිබ්බනම් මේ වෙනකොට රට වෙන තැනක තියෙන්නේ. හැබැයි ඒ කියලා අපි අධෛර්ය වෙන්නෙත් නැහැ. අපි අතරා දාන්නෙත් නැහැ. අපේ වගකීම අපි බාර ගන්නවා. මේ රටේ ජනතාව මට නියත වශයෙන්ම විශ්වාසයක් තියෙනවා 2020 වෙනකනුත් ඉඳීද කියලා. මේ රට බාර දෙනවා. නැවත මේ රට ගොඩනැගීම ගොඩනගලා ආයේ මේ පෞකාර සිදුවිලි සිදු නොවෙන්න අපි පැහැදිලිවම වග බලා ගන්නවා. රට දියුණු කරලා ඒ ඉලක්කයට අපිට යන්න පුළුවන්. මේකේ ඔබතුම මගෙන් ඇහුවොත් මේකේ ක්‍රමවේදය මොකක්ද කියලා, ඒ ක්‍රමවේදය තමයි අපේ අතීතයේ තියෙන අත්දැකීම සහ ඒ කරපු දේවල්. ඒකේ අපේ අඩුපාඩුකම් තිබ්බා. අපිත් අඩුපාඩුකම් තිබ්බා. අපිට බොහොම පැහැදිලිව අඩුපාඩුකම් අද පේන්න තියෙනවා. අපි දකිනවා. ඒ නිසා ඒ අඩුපාඩුකම් හදාගෙන නිවැරදිම නිවැරදි තැනකට රටගෙන හිල්ලා රටේ ඉදිරි අනාගතයේ ගෙනියන හදන එක මම හිතනවා මේ පුංචි රටේ ඒ තරම් අපහසු රටක් නෙමෙයි හදන්න. අපි මේ දැවැන්ත යුද්ධයක් තියන්නේ මේ ඔක්කොම කරේ. බිලියන 400ක් අපි වියදම් කරා හැම අවුරුද්දෙම යුද්ධෙට. එහෙම කරගෙනයි රට හදුවේ. දැන් කෙලි නමුක් කියලා මැතිතුමනි, කවුද අපේ මීළඟ නායකයා? 2020 සඳහා ජනාධිපතිවරණයට තරඟ කරන නායකයා කවුද? ඔබතුමා අහන්නේ නායකයා කියලා. දැන් ඔය වක්‍රව අහන්නේ අපේ දේශපාලන පක්ෂද නැත්නම් වෙන පක්ෂයකද කාගේද? නෑ, විපක්ෂයේ. විශේෂයෙන්ම පොදු විපක්ෂය. දැන් නිල විපක්ෂය සම්බන්ධන්නේ ඔබතුමා නියෝජනය කරන විපක්ෂය. නෑ, අපි තමයි සැබෑ විපක්ෂය නිසා තමයි මං කියන්නේ. බලන්න මේ විකෘතිභාවය කියන්නේ 104.10යි ඡන්ද ගන්නේ. ඒකත් උතුරෙන් නැගෙනහිර පමණයි දෙමළ සන්ධානය. එතකොට ඒක නායකයා විපක්ෂ නායක කරනවා. 105.85 ඡන්ද ගන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒකේ නායකයා විපක්ෂ සංවිධායක කරනවා. අපි 54 දෙනෙක් මේ පැත්තේ වාඩි වෙලා ඉන්නවා. ලංකාවේ පළවෙනියට දෙවෙනියට තුන්වෙනියට මනාපගත්ත වැඩිම කණ්ඩායමෙන් එතන. හැබැයි අපි විපක්ෂයේ භූමිකාව බලහත්කාරයෙන් කරන්නේ පාර්ලිමේන්තුවේ. අපිට දුන්නේ නැහැ. හැබැයි අපි බලහත්කාරයෙන් ඒ දේ කරනවා.
පෝට්ටුව කියලා අලුත් දේශපාලන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා අලුත් දේශපාලන පක්ෂයක් කියනකොට ඕක පිපෙන්නේ නැති පෝට්ටුවක් කිව්වා. ආ එමනේ කිව්වේ. හැබැයි ඒක හිතුවා වගේ 10000 ගුණයකින් රටේ පිපුණා බ්‍රාතිමක මට්ටමේ දේශපාලනයේ ඒක ඔප්පු කරා. ඒ නිසා ඔබතුමා අහන ප්‍රශ්නේ මට පැහැදිලි බම දන්න විදිහට අපේ අපේක්ෂකයා කවුද කියලා නේද ඔබතුමා අහන්නේ. එහෙමයි. ඔව් හරි. මොකද ඔබතුමා හිත ඇතුලෙන් දන්නවා අපේ අපේක්ෂකයා තමයි රටේ නායකයා. මේකනේ ඔබතුමා ඇහුවේ නායකයා කවුද කියලා. ඒ අපේ අපේක්ෂකයා අපි තෝරගන්න බලාපොරොත්තු වෙන ඊට කිට්ට වෙනකොට. අපිට දැනට මහින්ද රාජපක්ෂ පැතුමා අපේ නායකයා. ඔහුට නීතිමය ප්‍රශ්නයක් තියෙයි තුන්වෙනි වතාවට තරම් කිරීම සම්බන්ධව. ඒක අපි පැත්තක තියමු. ඔහුගේ නායකත්වය තුල අපේ තියෙනවා අපේ කණ්ඩායමක් ඉන්න පක්ෂ නායක රැස්වීමක් තියෙනවා අපේ පක්ෂයේ අපිට කියන മന്ത്രി කණ්ඩායමෙන් එයත් එක්ක සාකච්ඡා කරලා අපි ඒ තීන්දුව ගන්නවා. ඒ තීන්දුව ගන්නෙ රටට අවශ්‍ය සුදුසුම පුද්ගලයා අපිට තෝරගන්න හැකියාවක් තියෙනවා. මොකද අපේ දේශපාලනය රටේ ජනතාව පිළි අරගෙන තියෙනවා. ඒ පිළි අරගෙන පමණක් නෙමෙයි රටේ ජනතාව තීන්දුව කරලා තියෙනවා වර්තමාන මේ පාලකයෝ වහාම වෙන පළවෙනි අවස්ථාවෙම ගෙදර යා යුතුයි කියලා. ඒ නිසා අපිට ඒ ගැන ගැටලුවක් නැහැ. අපි බොහොම විද්‍යාත්මක මේ විද්‍යාත්මක විදිහට නේ බොහොම සැලසුම් සහගතව අපේ අපේක්ෂක අපි තෝරගන්නවා. අපේ අපේක්ෂකත්වයට මේ වෙනකොට නම් කීපයක් කියවෙනවා. කොටාබේ රාජපක්ෂ මැතිතුමාගේ නම කියවෙනවා. බසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම කියවෙනවා. ඒ පවුල රාජපක්ෂ පවුල දේශපාලනයෙන් ඉවත් කරන්නයි කියන කතාවනේ මේ කියන්නේ. හැබැයි රාජපක්ෂ පවුල මේ අවුරුදු 10 තුල සහ 1948 ඉඳන් එහෙම නැත්නම් 36 ඉඳන් මේ රටේ කරපු දේශපාලන හැසිරීමත් ඉතින් අමතක කරන්න බෑ. මේ ආසියාවේ දේශපාලනේ බලන්නකෝ මේ පෞල්වාදය කියලා කියනවනේ. දැන් එතකොට ගාන්දිලාට හොඳනම් බූතොලාට හොඳනම් දැන් මහතීර් මොහමඩ්ට හොඳනම් සිංගප්පූරුවේ ලී ක්වන් යූගේ පුතාද රටේ අගමැති ඒ හොඳනම් මේ කට්ටිය කියන්නේ මේ ආසියාවටනේ. එතකොට බුෂ්ලාගේ පවුල, කෙනඩිලාගේ පවුල, ක්ලින්ටන්ගේ පවුල, දැන් ඒවා මොකද්ද කියන්නේ? ඒ නිසා මේ දේශපාලන හැසිරෙන රටාවක් ලෝකේ තියෙනවා. මේ කාරු හරි බලහත්කාරයෙන් තුවක්කුව පෙන්නලා නායකත්වයට එන්නේ නැහැ රටේ ජනතාව. ඒ නිසා රාජපක්ෂ පසුබිම රාජපක්ෂ ඒ භූමිකාව රටේ දේශපාලනයේ මහා ඉතාමත්ම සාධනීය තැනක ස්ථානගත වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා දිනන්න පුළුවන් රටේ ජනතාව ගරු කරන රටට මේ විනයක් එක්ක ඉදිරියට රටක් ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලකට මූලිකත්වය දෙන්න පුළුවන් නායකත්වයක් අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය තුල. එතකොට කොයි මොහොතකවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වීමක් සිද්ධ වෙයිද? සිද්ධ වෙන්නෙම නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික දේශපාලනය එතනින් ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. ඒ නිසා අලුත් වාමාංශික බලවේගයකට මේ රටේ ඉඩ ඇරලා තියෙනවද? එක්සත් ජාතික පක්ෂයත් අවසාන ගමන් යන්නේ මේ. අපි දකින්නේ තව අවුරුදු ගණනාවකටත් නායකයෙක් බිහි වෙන තැනකට ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයා අවුරුදු 25 බොහොම ලස්සනට ක්‍රියාත්මක කරලා තියෙනවා. ආයේ කවදාවත් නායකයෙක් කීගාව අවුරුදු 10 15ක් බිහි නොවන විදිහට. ඉතින් ඒ නිසා ඒ ගැන අපිට කතා කරන එකේ තේරුමකුත් නැහැ. අපේ පැත්තෙන් අපි ගන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන දේශපාලන වැඩපිළිවෙල ආරම්භ කරලා අලුත් දේශපාලන ගමනක් යන්න මේ ආරම්භ කරපු ආරම්භ කෙරිලා ගාමිණීලා ලලිත්ලා මේ වගේ ප්‍රබලයෝ එදා රාජාලියත් එක්ක අත්තල 113යි ගන්න හම්බුනේ. අපි 145ක් ඡන්ද ගත්ත දේශපාලන. ඉතින් ඇත්තටම මේ රටේ තුබ අහන ප්‍රශ්නෙට සරලම උත්තරය මේ රටේ දේශපාලන ප්‍රබලම දේශපාලන බලවේගය අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. එක්සත් ජාතික පක්ෂයේ 31යි. මෛත්‍රීපාල උන්නහගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 113යි. අපි 145ක් කරන් තියෙනවා. ඒ ජනතාව කොතනද ඉන්නේ කියන එක මීට වැඩිය මොන සාක්ෂිද? ඒ නිසා මේ ප්‍රබලම දේශපාලන ධාරාව තුළ අපි ඉදිරියට යනවා. අපේ අපේක්ෂක අපි තෝරගන්නවා. මේ රට ආදරය කරන අපේක්ෂකෙක් අපි තෝරගන්නවා. නියත වශයෙන්ම ඒ මැතිවරණය අපි ජයග්‍රහණය කරනවා. එහෙමනම් ගරු කෙලි රඹුකෙල මැතිතුමනි 2020 අලුත් දේශපාලන ගමනක් යන්නට ඔබටත් අපි ආශිර්වාද කරනවා. එකම අපේ රටට අලුත් ඉරක් පායයි කියන බලාපොරොත්තුවෙන් අද මෙල්බන් නුවරට පැමිණ ශ්‍රී ලංකා මෝර්නින් ෂෝ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිය පළ කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. There
There's a sweet memory that I keep in my mind, and sometimes I drift way back in time to the day I first held you and kissed your sweet face. Now these precious memories time can't erase. Sweet baby mine, where have you gone? Now when I look at you, I see a man. Still in my heart, you'll always be sweet baby mine. You may travel the world, search for fortune and fame. Don't give up till you made your mark, and everyone. Just remember when you are gone, many miles far away, that the love in your mother's heart always will stay. Sweet baby mine, I see a man, and you've grown proud and tall with the passing of time. Still in my heart, you'll always be sweet baby mine. There's a sweet memory that I keep in my mind, and sometimes I drift way back in time to the day I first held you and kissed your sweet face. These precious memories time can't erase. Sweet baby mine, where have you gone? Now when I look at you, I see a man. Still in my heart, you'll always be sweet baby mine. Still in my heart, you'll always be sweet baby mine.